මේ සුන්දර ස්වරූපී තරුණිය අවුරුදු 19ක තරුණියක්. ඇය පසුගිය 21 වෙනිදා අතුරුදහන් වෙනවා. දැනට දින 5ක කාලයක් තිස්සේ ඇය අතුරුදහන් වෙලා ඉන්නවා කියලත්, ඇය ගැන කිසිදු හෝඩුවාවක් නැහැ කියලත් දිවුලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. පැමිණිල්ල කරලා තින්නේ ඇගේ ඥාතීන් විසින්. මේ සම්බන්ධයෙන් දිවුලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ. මෙම තරුණිය විවාහක තරුණියක් වන අතර ඇයගේ අස්ථානගත වීම සම්බන්ධයෙන් ඥාතීන් ඇඟිල්ල දිගු කර ඇත්තේ ඇයගේ සැමියා වෙතටයි. කෙසේ වෙතත් එම සැමියා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණේ තමන් මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බවටයි. එසේම තරුණියගේ පියාගේ නොමනා හැසිරීමක් ගැනත් ඔහු මාධ්‍ය හමුවේ අනාවරණය කරනවා. මේ ඔහු ඒ ගැන කියපු කතාව. 2024 අයවින්වාසි 21 උදෑසන මගේ වයිෆ් අතුරුදහන් උදේ 6:00 to 7:00. අතුරුදහන් කරුවා කොහමද දන්නේ? ඒ කියන්නේ මම එදවලි හිටියේ නෑ. කොමරියා කතා කර කර හිටියා. ගෙදර කට්ටියට කෝල් එකක් දීලා. ඊට පස්සේ පල්ලෙහා ගෙදර අක්කගෙන් කොමරියා අහලා එයා අක්කගේ ෆෝන් එකෙන් තමයි කෝල් එකක් අරන් තිබ්බේ. ඊට පස්සේ ගෙදර කට්ටිය කතා කරලා තිබ්බා. ඊට පස්සේ තමයි 21 උදෑසන 6:00 to 7:00 තමයි මෙයා ගෙදරින් ගිහිලා තියෙන්නේ. අසල්වාසීන් දැකලා තිනවා මෙයා යනවා පයින්. ඩෙනිමගුත් වෙනගෙන ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවා දැන් කොහේ හරි ගිහිල්ලාද කියලා බලන්න රෑ වෙනකම් බැලුවා හිටියේ නැති හින්දා 22 උදෑසන දිවුලුපිටිය පොලිසිය පැමිණිල්ලක් දැම්ම අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දිවුලුපිටිය පොලිසිය විමර්ශන කරා. අප්‍රේල් 11 වෙනිදා රෑ වයිෆ්ගේ ගෙදර හිටියේ ගිහිල්ලා. එතකොට තාත්තා හොඳටම බීලා කාමරේට ඇවිල්ලා කතා කරා වයිෆ්ට. කතා කරලා ගියා. මම යවන්න දුන්නේ වයිෆ්ව. ඊට පස්සේ තාත්තායි රෑ පැයකමාරක් ගියාට පස්සේ ආයි කාමරේට ආවා. කාමරේට ඇවිල්ලා ඇඳගාවට ඇවිල්ලා වයිෆ්ගේ අනවශ්‍ය ලෙස ඇඟ අත ගන්න ගිහිල්ලා මං තල්ලු කරා. ඊට පස්සේ ඒකට පැමිණිල්ලක් දාන්න යැත්ති උදෑසන පැමිණිල්ල දාන්න යැත්ති වයිෆ්ගේ දෙමව්පියෝ දාන්න දුන්නේ නැහැ පැමිණිල්ල තාත්තා හින්දා. දැන් මට බය තියෙන්නේ තාත්තා හංගන් ඉන්නවද දන්නේ නැහැ වයිෆ්ව කියලා. පොලිසිය කට්ටිය දන්නවා ඒ කේස් එක. පොලිසිය පැමිණිලා දාන්න දුන්නේ. පොලිසිය දැනුවත් කරලා තියෙන්නේ මං ඒක. තාත්තේ කේස් එක. වයිෆ්ලේ අම්මයි වයිෆ්ලේ අයියලයි. 19යි. ෆොටෝ තියෙනවා. මේ තියෙන්නේ වයිෆ්. සැක ගෙදර දෙමව්පියෝ තමයි සැක. හංගන් ඉන්නවද දන්නේ නැහැ කියලා. ඔව්. දැන් එයාලා වට චෝදනා කරනවද? එයාලා මට චෝදනා කරනවා මම දුව හංගන් ඉන්නවා මයික්ක මරලා ඇති කියලා. එහෙන් චෝදනා කරනවා. ඔව්. එතකොට මේ දැන් කිසිම තොරතුරක් හම්බුනේ කිසිම තොරතුරක් නැහැ. අදට දවස් 5ක් යනවා නැති වෙලා කිසිම තොරතුරක් නැහැ. අසල්වාසීන්ගේ ඥාතීන්ගේ වල්වලත් ගිහිල්ලා බැලුවා ඒ හිටියෙත් නැහැ. වට කෝල් කරෙන්නේ නැන්ද? කෝල් කරෙත් නැහැ. ගෙදරට කෝල් කරලත් නැහැ. ගෙදරට කෝල් කරලත් නැහැ. ඔයා ඉල්ලන්නේ මොකද්ද? ඉල්ලන්නේ මේ තරුණිය මගේ වයිෆ්ව කොහොම හරි හොයලා දෙන්න කියලා.